ගෘහස්ස ගෑස් කාන්දුවීම් හේතුවෙන් මේ මාසයේ ඇතුළත පිපිරීම් හයක් සිදුව තිබෙනවා. පසුගිය 13 වෙනි දින එවැනි පිපිරීමක් සිදු වුණේ පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ. එමෙන්ම පසුගිය 15 වෙනිදා අලව්ව ප්‍රදේශයේ නිවසකද 16 වෙනිදා රත්නපුර ප්‍රදේශයේ අවන්හලකද ගෘහස්ස ගෑස් කාන්දුවීමකින් හටගත් පිපිරීම් වලින් දේපල හානි සිදුව තිබෙනවා. මීට අමතරව මේ මාසේ 20 වන දින කොළඹ ප්‍රදේශයේ අවන්හලක ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීමක් සිදු වූ අතර ඊයේ දිනේ හෝකන්දර පන්නපිටිය ප්‍රදේශයේ නිවසකද ඇති වූ ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීමක් සිදු වුණා. අද දිනේ ගෘහස්ස ගෑස් කාන්දුවීමකින් සිදු වූ පිපිරීමක් බවට සැක කරන තවත් පිපිරීමක් සිදුව තිබුණේ නිකවැරටිය කන්දෙගෙදර ප්‍රදේශයේ නිවසකයි. උදේ වෙලට ගියා 7ට විතර ගිහිල්ලා ටිකක් වී වපුරලා කෑම කන්න කියලා ආවා ගෙදර. ගෙදර නිදුලට එනකොටම දුම දාලා ගේ ගිනි ගන්නෝ ගෑස් එක ඔෆ් කරලා ගියේ මොනා හරි තිබුණද දන්නේ. මේ පිපිරීම් සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ ආරම්භ කළ නිකවැරටිය පොලිසිය සැක් කරන්නේ ගෑස් කාන්දුවකින් මෙම ගින්න සිදු ඇති බවටයි. මේ අතර මේ මාසේ 13 වන දින පොළොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානයේ නිවසක ගෑස් කාන්දුවකින් සිදු වූ පිපිරීමකින් බරපතල තුවාල ලැබූ 19 වැනි කාන්තාවක් කොළඹ ජාතික රෝහලි ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඊයේ පසුරුවේ ජීවිතක්ෂයට පත් වුණා. දින 13ක් ප්‍රතිකාර ලැබමින් සිටියේදී මෙලෙස ජීවිතක්ෂයට පත්වැත්තේ බීජි අයේෂා කුමුදුනි නැමැති 19 හැවිරිදි විවාහක කාන්තාවක්. පසුගිය 13 වෙනිදා ඒ නිවසේ මුල් තැන් ගී තිබූ ගෑස් උදුන දැල්වීමට යාමේදී ඇති වූ පිපිරීමකින් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුරයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ. ගෑස් බිම පත්තු කරලා තියෙනවා. පත්තු වෙලා නැහැ. ඊට පස්සේ ගිනි පෙට්ටිය ගන්නෙන් ගිනි කුරක් ගහලා. පාරිභෝගික ජනතාව අද මෙලෙස අදහස් පළ කළා. අපිට පොඩි ළමයි තියෙනවා, බය තමයි මේ ගෑස් එක පාවිච්චි කරන්නත්. ගෙදරට වෙලා ඉන්නත් බය, මේ පොලිමේ ඉඳගෙන ඉඳලා තමයි මේ ගෑස් එක ගේන්නේ. දරලිපදම පාවිච්චි කරන්න වෙන්නේ ඉතින්. කට කතාවක්ද දන්නේ නැව ඔක ඉතින් නේ. ඔව් මම මේ කොත්තු ගන්න මේ කොත්තු බස් කෙනෙක්. දැන් පාන්දර එනකොට ගෑස් ගඳ ගන්නවා. බයක් නම් තියෙනවා පාරිභෝගිකය. මේ අතර ගෑස් සිලින්ඩර් වල වායු සංහිතය පිළිබඳව ලංකා කණ්ඩ තෙල් නීතිගත සංස්ථාව සහ පෞද්ගලික සමාගමක් මගින් මේවන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියා සිටියේ. මේ වන විට කණිජ තෙල් නීතිගත සංස්ථාව අපේ රටේ ගෑස් සිලින්ඩර් වල තිබෙන සංහිතය පරීක්ෂා කිරීමේ කටයුත්ත සිදු කරනු ලබනවා. ඒ වගේම තවත් පෞද්ගලික සමාගමක් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා. එමෙන්ම අද පැවති මාධ්‍ය හමුවේදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතාද මෙම ගෑස් අර්බුදය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. දැන් මේ රටේ මේ පෞගිය මාසයේ ඇතුළත තුළ විශාල ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් කරා ඒ කාන්දු වෙච්ච ඒවා පිපිරීමට ලක් වෙලා තිබෙනවා. ඒක වාර්තා කරලා තියෙනවා පොලිසියත්. ඒවා තහවුරු වෙලා තිබෙනවා. එතකොට මේකේ සංයුතියේදී කියනවා ප්‍රොපේන් තියෙනවා 150යි. බියුටේන් තියෙනවා 150යි. මේ පරීක්ෂණ වාර්තාව. එතකොට දැන් මේගොල්ලන්ගේ පරීක්ෂණ වාර්තාව ඒගොල්ලෝ වල තියෙනවා 120යි 80යි කියලා. එතකොට දැන් මේ මේ මේක පාරිභෝගික අධිකාරිය විසින් පරීක්ෂාවට ලක් කරලා ගත්ත වාර්තාව. දැන් මේ වාර්තාව ගැන මොකද කියන්නේ? මේ වාර්තාව බොරු දේ නම්? සමාජයේ දැනුවත් වෙලා තියෙනවා LPG ගෑස් වල සංයුතිය වෙනස් වීමක් නිසා ඒ ආශ්‍රිත සිදුවීම් වාර්තා වෙනවා හෝ වැඩි වෙලා තියෙනවායි කියලා. එම කතාවේ තාක්ෂණික සත්‍යතාවයක් නැහැ. මේ අතර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක රුක්ෂාන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ගෑස් සංයුතිය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් පාරිභෝගික ජනතාව භාවිතයේදී වඩා සැලකිලිමත් විය යුතු බවයි. නිරීක්ෂණය කළ කරුණුවලට අනුව මෙම ස්ථානවල ගෑස් ටැංකි කිසිවක් පුපුරා ගොස් නොතිබූ බව විශේෂයෙන් ප්‍රකාශ කළ යුතුයි. සිදුව ඇත්තේ එම ගෑස් නැත්නම් ද්‍රව පෙට්‍රෝලියම් වායුව නිදහස් වී වායුව අපේ වාතයේ පවතින ඔක්සිජන් වායු මිශ්‍රතුළු අනිකුත් වායු මිශ්‍රණය සමග මිශ්‍රවීම නිසා ඇති වූ වායු මිශ්‍රණය තමා උපුරා යාම සිදුවන්නේ සෑම විටම. විශේෂයෙන් මම ආයාචනා කරනවා සෑම පුද්ගලයෙකුටම අමුන්ගේ නිවසේ විදුලි පරිපථ සම්බන්ධයෙන් මෙහිදී වැඩිපුර සැලකිලිමත් වෙන්න කියා. මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මගින් බස් රථවලට යොදවන ඔටෝ ඩීසල් වල ප්‍රමිතිය සම්බන්ධයෙන් සැකයක් මතුව ඇති බව සඳහන් කරමින් පොලිස් ප්‍රතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියට පරිබාහිරව ඉන්ධන ලබා දීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබිය ඇති නිසා ඒ සම්බන්ධයෙන් වහ පරීක්ෂණයක් කළ යුතු බවයි.